අපි හුඟක් කාලවලට දෙමව්පියන් විදිහට උත්සාහ කරන්නෙම අධ්‍යාපනය ලබා දීලා මේ රටේ 70 80 දශකයේ පිළිගත්ත රැකියා 15කට 16කට අපේ තරුණ පෙළ තල්ලු කරන්න. ඒක අපේ අම්මත් මේ අසන් ඉන්න අසන අසන්නන්ගේ දෙමව්පියනුත් එහෙම කියන වැඩේ. හැබැයි වෘත්තීය පුහුණුව කිව්වහම පෙර පොඩි පොඩි තිබුණා මේකට යන්නේ විභාගේ පේල් වෙච්ච අය අසමත් වෙන අයට තියෙන එක අවස්ථාවක් තමයි වෘත්තීය පුහුණුව කියන්නේ. හැබැයි අද ඒක වෙනස් වෙලා අපිත් එක්ක එකතු වුණා නම් එකතු වෙලා හිටපු හෝටල් ශේෂ්ත්‍රයට ආපු තරුණ තරුණියන් අද මේ රටේ පිළිගත් වෘත්තීන් වලට වඩා එහාට ගිහිල්ලා නැවක චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම අයිස් කාවින්, වෙජිටබල් කාවින්, ඒ වගේ කෑම මේසේ විසිතුරු කරන වැඩවල යෙදිලා අද සුවිශාල පඩියක් ගන්න. නිල්සන් මහත්මයා අහපු ප්‍රශ්නෙට වෘත්තීය පුහුණුව තුළින් මේ රටේ හැකියාව තියෙනවා තමන්ගේ වෘත්තීය දක්ෂතාවය පෙන්වමින් ඉහළ වැටුප්පොලට යන්න. අපේ පුංචි රට තුල විතරක් නෙමෙයි විදේශීය රටක විදේශීය පිළිගත් රටක අපි කියනවා සමහර රටවල් අපි කැමති නිව්සීලන්ත යන්න, ඕස්ට්‍රේලියා යන්න, කැනඩාවට යන්න, ඒ වගේ පිළිගත් සහ අපි ආස කරන රටක රැකියාවකට යන්නත් මේ සඳහා අවස්ථාව තියෙනවා. ඒකට මේ අතර විශේෂයෙන්ම අද වැඩි ඉල්ලුමක් සහ වැඩි වැටුපක් ගන්න පුළුවන් රස්සාවල් තමයි අපි දැක්කේ හෝටල් ශේෂ්ත්‍රයේ රස්සාව. හෝටල් ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථාවේ මටයි. ඊට පස්සේ අපි යනවා සමහර අය කැමති කාර්මික ශේෂ්ත්‍රයේ. අපි ගත්තොත් පෑසුම්කරු වෘත්තිය හැදෑරුවොත් අර පෙර පරණ විදිහට නෙවෙයි, පරණ අපි කියන වෙල්ඩර් කෙනෙක් කියලා එතන නෙමෙයි, ග්‍රිල් ගේට් පාහන වෙල්ඩර් කෙනෙක් නෙමෙයි, හැබැයි 3G 6G වගේ වෙල්ඩින් පුළුවන් අයට අද තියෙනවා හොඳ වැටුපකට කොරියාව, රුමේනියා වගේ රටවල බහලා ඇති. හැබැයි ඒව පොඩි පොඩි ගැටලු තියෙනවා, ඒ යන යෑම් වල සහ ඒජන්ටෝරුන්ගේ ගැටලු. හැබැයි රැකියාවට ලැබෙන වැටුප ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒක සමාන දිශාන් මාත්මයක එකගනනවා වෘත්තීය පුහුණුව හරහද තමන්ගේ ඉලක්කවලට අර හොඳ රැකියාවක් කියන එක, ඒක ඔබ වැඩි වැටුපක් නම්, වැඩි පහසුකම් නම්, හොඳ සේවා පරිසරයක් නම් බලාපොරොත්තු වෙන්නේ, ඒ සඳහා වෘත්තීය පුහුණුව ශේෂ්ත්‍රය තුළින් ඉහළට යෑමේ අවස්ථාව අද උදා වෙලා තියෙනවා. ඒක අනාගත දැක්මට ගත්තොත් අපි කතා කරනවා සූර්ය පැනදසවි කරන්නා කියන එක. අද ලෝකෙ ප්‍රසිද්ධියක් ලැබූ රැකියාවක්. අද ලංකාව තුළ දැනු ජනප්‍රිය වෙන හැබැයි අනිත් රටවල ඒක ජනප්‍රිය වෙලා ඉවරයි. ඒකට මේ සඳහා යෑමට තියෙන හැකියාව ඉතා ඉහළයි. මේ සඳහා අවශ්‍ය පුහුණු පහසුකම් පුහුණු වීමේ තියෙන අවස්ථාව ලංකාව තුළ අද ඇති වෙලා තියෙනවා. ජාතික ආධුනිකත්ව පුහුණු කිරීම අධිකාරිය ඒ සම්බන්ධයෙන් අද විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. රැකියා තුනක් ඔබ නම් කළා. එකක් චෙෆ්, දෙවැනි එක වැල්ඩුන් හා පෑසුම් කරුවන්, තුන්වැනි එක සූර්ය පැනල සවි කරන්න. ලයිස්තුව හැබැයි තව ටිකක් දිගයි අපේ පූර්ව සාකච්ඡාවට අනුව නම්. ඔව්, තව ටිකක් අපි ගත්තොත් එහෙම අපි කැමති මේ රසවල ජපානෙට යන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නේ. හැබැයි ජපානයේ වැඩසටහනක් තියෙනවා SSW කියලා. මම කියන තොරතුරු ඔබට වෙබ් අඩවියකට ගියාම ගන්න පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. SSW කියන්නේ ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර් කියන එක. මෙන්න මේකේ අංක 1ට ලංකාවට ලැබිලා තියෙන්නේ කෙයා වර්කර් කියන එක. ඒ කියන්නේ ලංකාවේ කෙයා ගිව කියන පාඨමාලාව හදාරලා වෘත්තීය දක්ෂතාවයේ නිපුණතාවයේ ගත්තට පස්සේ ඔහුට කෙයා වර්කර් කෙනෙක් විදිහට යන්න පුළුවන් ජපානෙට. සිංහලෙන් කියන්නේ රැක බලා ගන්නන් කියලා. සාතු සේවක කියලා කියන්නේ අපි කියා ගිවා කියනවා. එහෙම නැත්නම් සාතු සේවක. ඊළඟට ආපහු ජපානෙට ගියොත් එම් හෝටල් ශේෂ්ත්‍රයේ රෙස්ටුරන්ට් වල වැඩ කරන අපි කියනවා වේට කියලා. එහෙම නැත්නම් ස්ටුවර්ඩ් කියලා. මෙන්න මේ රැකියා දෙකටම අද ජපානි වැඩි ඉල්ලුමක් තියෙනවා. 1,05,000 අධික වැටුපක්. ඒවට යන්න සූදානම් විය යුතු කුසලතාව කීපයක් තියෙනවා. ඔබ වෘත්තීය දැනගත්ත පමණින් ඔබ විදේශගත වෙන්න උත්සාහ කරනවට වඩා තව කීපයක් තියෙනවා සම්පූර්ණ කරගන්න.